May Prime Time Sunrise Pravruti Prakashayai. අයිබුවන් සුබදසනක් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් ප්‍රයිම් ටයිම් සන්රයිස් සමගින් මම දනුෂ්ක සෙනෙවිරත්න ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ වෙත. මැතිවරණවලට සූදානම් වන්න ජනාධිපති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට දන්වයි. මාස 6කින් වවුනියාවට තද වැසි. වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටමේ වර්ධනයක්. 2016 උණුසුම්ම වසර බව අධ්‍යයනයක් හෙළි කරයි. ඉදිරි මැතිවරණවලට සූදානම් වන ලෙස ජනාධිපතිතුමා මැති ඇමතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී එම රැස්වීම පැවැත්ුණා. මේ ඒ පිළිබඳ පැහැදිලි කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ජාතික සංවිධායක ශාන්ත බණ්ඩාර මහතා. විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි සංවත්සරය සාර්ථක සංවත්සරයක් පවත්වන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඒ හා සම්බන්ධව විශේෂිත සංවිධාන වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳව ප්‍රගතිය ගරු ජනාධිපතිතුමා සොයා බැලුවත් දවසේ. ඒ වගේම අපි ඉදිරියේ පැවැත්වෙන සියලුම මැතිවරණ වලට සූදානම් වෙන්න කියලා ගරු ජනාධිපතිතුමා සියලුම මධ්‍යම කාර්ය සභාවකින් දැනුවත් කරා. ඒ වගේම සියලුම සංවිධායකවරුන්ට දැනුවත් කළා. ඉදිරියේදී පැවැත්වෙන සියලුම මැතිවරණ වලට නියමිත කාල පරිච්ඡේදය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම් වෙනවා. SWRD බණ්ඩාරනායක මැතිතුමාගෙන් පසුව තමන්ගේම කැබිනට් මල්ලේ ඇමතිවරුන් සම්බන්ධව ස්වාධීන ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම් පවා පත් කරලා ඒ අය පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ ගෞරවය ජනාධිපතිතුමාට හිමි වුණා. අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. මේ අතර මාස 6කට පමණ පසු වවුනියාවට ඊයේ තද වැසි ඇදහැළුණා. පසුරු තුනේ සිට පැය 2ක පමණ කාලයක් වර්ෂාව පතිත වුණා. වර්ෂාව හේතුවෙන් වවුනියාව මන්නාරම පාර රෝහල පාර ඇතුළු මාර්ග කිහිපයක් අවිරූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. බ්‍රසීලයේ සිට මෙරටට ආනයනය කළ තවත් සීනි කන්ටේනර් කිහිපයක මද්‍රව්‍ය තිබේද යන්න පරීක්ෂාවට ලක් කරමින් සිටින බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ එම සීනි බහලුම් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන ඇති බවයි. පසුගිය දිනවල නැවතත් කොකෙන් අහුණාට පස්සේ මේ සම්බන්ධයෙන් දැඩි අවධානය ආයතනයක් නැවත වතාවක් බ්‍රසීලයේ සිට පැමිණෙන සීනි බහලුම් වෙත යොමු වුණා. මේ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසාවි නියෝගයක් බාගෙන ශ්‍රී ලංකා රේගුවෙන් අවසර ඉල්ලා සිටියා. මෙම උසාවි නියෝගයක් පෙන්නලා උදව් ඉල්ලා සිටියා. ඔවුන් සහභාගී කරගෙන මෙම පරීක්ෂණ මත්ද්‍රව්‍ය පදනම් මත්ද්‍රව්‍ය මූලික කරගෙන පරීක්ෂාවට 100%ක් පරීක්ෂාවට ලක් කිරීම සඳහා මෙහිදී රේගුව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසරය උසාවි නියෝගය ලබා දී තිබුණ නිසා මේක ඔවුන් හා එක්ව පරීක්ෂා කිරීමට නියෝග කරලා තියෙනවා. ඒ අනුව අපි දැනට මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් සමඟ කන්ටේනර් කීපයක් බහලුම් කීපයක් පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මෙතෙක් ඒවා නම් කිසිම මත්ද්‍රව්‍යයක් හමු වෙලා නැහැ. එම පරීක්ෂා කිරීම කෙරෙනවා සෙමින් මොකද 100%ක් පරීක්ෂා කිරීමට අවශ්‍ය නිසා දැඩි ආන්දෝලනයකට ලක් වෙලා තියෙන නිසා තම තීරුවෙන් කළ යුතුයි. අනිත් භාණ්ඩ පරීක්ෂා කරන අතරවාරයේදී මොකද ස්කූල් පිටා කුඩ ඉඩ කඩක මේ සෑම බලන්න තියෙන්නේ. ඒ සේතත් මේ පරීක්ෂණ කටයුතු දැන් කෙරෙමින් පවතිනවා. දැනට බලා තියෙන පරීක්ෂා කරලා තියෙන කන්ටේනර් බහලුම් වල කිසිම මත්ද්‍රව්‍යයක් හමු වෙලා නැහැ. ඒ කටයුතු ඉදිරියටත් කෙරේ. වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බව විදුලි බලහා පුනර්චනනීය බලශක්තිය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ වැසි ලැබුණද විදුලි උත්පාදනය තවමත් අභියෝගයක් වී ඇති බවයි.
දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් නිවුස් ෆස්ට් ජාතික ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මකයි. අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්වලට මායිම පිටි දුෂ්කර ගම්මාන රැසක අද සංචාරය කරන අතර ඒ යටතේ කලංකුට්ටිය, රැස්වෙහෙර, ගල්නෑව, බොල්නෑව, මේගලෑවාදී ප්‍රදේශවල අප කණ්ඩායම සංචාරය කිරීමට නියමිතයි. මේ අද මාතර දිස්ත්‍රික්කයේ ගමන් මඟ පිළිබඳ පැහැදිලි කරන නිවුස් ෆස්ට් විශේෂ නියෝජිත ශ්‍රී පාල්වන්නියාරච්චි. දූෂණයට එරෙහි ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙවර අද මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. මාතර නගරය සහ ඒ අවට ගම්මානවලත් ඒ වගේම ඉන් අනතුරුව අප බලාපොරොත්තු වෙනවා වැලිගමට ළඟාවන්නට. ඉන් වැලිගම නගරය ඒ වගේම බොරාල ඇතුළු ගම්මාන රැසක සිටින මේ ජනතාවගේ ගැටලු විමසා බැලීමටත් මේ ජනතාවට ඔවුන්ගේ ගැටලු निराකරණය කර ගැනීම සඳහා බලධාරීන්ගෙන් ලැබී ඇති සහයෝගය සහ එසේ සහයෝගය නොලැබුණේ නම් එය විවිධ වූ අක්‍රමිකතා දූෂණ හේතුවෙන් සිදු වූ වක් දෙයන්න පිළිබඳව ඔවුන්ට පැහැදිලි කර දීමත් අප අද දිනේ සිදු කරනු ලබනවා. ඉතින් ජනතාව අපි සමගයි මේ වෙලාවේ අත්වැල් බැඳගෙන සිටින්නේ. ජනතාව ඔවුන්ගේ ගමට කොන්ක්‍රීට් පාරක් එසේ නොමැති නම් තාර පාරක් ඒ වගේම ඒ දණ්ඩෙන් යන ජනතාව පාලමක් ඒ වගේම තමයි පාසල් වලට දුවා දරුවන්ට අවශ්‍ය උපකරණ පහසුකම් මේ දේ බලධාරීන්ගෙන් අපේක්ෂා කරනවා. කතරේ ගසා පත් කරන බලධාරීන්ගෙන් යුතුකම් ඉටු වී නොමැති බවට තමයි අප මේ දක්වා ගමන් කළ සෑම ගමින් ගමට ගිය අපට දැනගන්නට සහ දැකගන්නට ලැබුණේ. ඉතින් අද දිනේ මේ බලධාරීන්ගේ විවිධ වූ අකටයුතුකම් පිළිබඳව සාබල්ලන්නටත් ඒ පිළිබඳව ජනතාවට ඒත්තු ගන්නන්නටත් අපි සූදානම්. නිවුස් ෆස්ට් වෙනුවෙන් මම ශ්‍රේපාල් වන්නියාරච්චි මාතර නගරයේ සිට. ඒ සමගින් නිවුස් ෆස්ට් ප්‍රයිම් ටයිම් සන්රයිස් නිමව දකිනවා. උදැසනටයි 55ට ලයිව් ඇට් 55 බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. අයිබුවන්. Hotline 0114-896-896 www.newsfirst.lk Feedback @newsfirst.lk